समन्ताचक्वालेषु अत्र गच्छन्तु देवता सद्धमं मुनीराजसुनन्तु सगमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धर्मस्सवनकालो अयं भदन्ता धर्मसवनकालो अयं भदन्ता නමෝටස්සේ භගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝටස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ ධර්මස්්‍රවනා බිලාශී සද්ධ සම්පන්නේ රනික පින්න තුන් හැම කෙනෙක්ම ඉතාමත්ම ස්‍රද්ධාවකින් යුක්තව මේ අවස්ථාවේදිස්සූ දානම් වෙලා සිටින්නේ හිරු ටීව නාලිකාව සමග ඒආත්මික වෙලා සිටින්නේ බන ටිකක් අහන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මය කැටිවෙන්නේ ලක්ෂණ තුනක් මත අනිත්‍ය දුක්හ අනාත්ම කියන ත්‍රලක්ෂණය මතන තමයි මේ දහම පවතින්නේ. දහම කියල කියන්නේ ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ සාර අසංකේය කල්පලක්ෂයක් පෙරුම් පුරලා. අවබෝධ කරගත්තේ ලෝකය හා එහි ස්වභාවය පිළිබඳව. ඒ ස්වභාවය තමයි මේ ලෝකෙ පවතින හැම දෙයක්ම අනිත්‍යයි. වෙනස්වන ලෝකයේ වෙනස් නෝන එකම දේ වෙනස්වීම පමණයි. එනිසා ජීවි අජීවී සියලුම වස්තුූන් කොටිම කියනෝ නම් හැම සංස්කාරක ධර්මයක්ම අනිත්‍යය මතපදනම් වෙන. ඒ නිසාවෙන් දුකයි. අනිත්‍ය නිසා වෙනස් නොවෙන වෙනස් වෙන නිසා නිත්‍ය නොවන නිසා හැම දෙයක් දුකමතරදිල පවතින.ඒවගේම මේ අපිට වෙනස් කරන්න බැහැ. මේවා අපේ පාලනයෙන් තොරයි. මට මගේ මම කියලා රැකගන්න අපිට පුළුවන්කමක් නැහැ අපේ පාලනයෙන් තොරව තමයි මෙහැම දෙයක්ම පවතින්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය හරය අනිත්‍යයි දුක්කයි අනාත්මයි මට මගේය කියලා අයිතිකරගත හැකි පාලනය කරගත හැකි කිසිම දෙයක් පවතිින්හ. එම මේ කියන දු අපි කොහොමද නැති කරන්නේ. මෙ මේ දුක නැති කරන්න යන මාර්ගය අපි කොහොමද හොයාගන්න මේවා ගැන දැන් අපිට කතා කරන්න තිය හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ තරමට ගෙදර දුරේ වැඩ. හැබයි මතගතියා ගන්න ජීවිතයේ කඩාගෙන වැටි්ේ එක මොහොතකාහරි හිතෙනවාපිට වගේෙන් නිදහස්සෙන්න්න තියෙනවානම් මොන තරන් දෙයක්ද කියලා. මේ නිදහස් එෙන්න්න තියෙන ඒකායන මාර්ගය තමයි නිවන් දකින එක. එ නිවන්දකීමේ මාර්ගය තමයි දැඟ අපි හොයන්න ඕනේ හොයලා දැන කියයාගෙන හරිතයා ගන්න ඕනේ. එම නැත්තං අපි අවාසනාවන්ත පිරිසක් බවට පත්ති නෝ මෙච්චර බනාහන රටක මෙච්චර දම්පිංකං කරන රටක ඉපදි ලත් අපෙන් නිවන ගිලිහුනා කියලා කියන්නේ ම බරපතල පාපකර්මය. එනිසම් මේ දුක නැති කරන්න යන ගමනට ඉසිසල්ලාම අපි අවබෝධ කරගන්න ඕනේ දුක යනුකුමක් ද කියන කාරණය. දු අපි හිතනවා මේ මොන දුකක්ද කියලා අපි සමහර වෙලාවට වැටිච්චාහමත් කියනවා. නමුත් යථාර්ථවාදීව යථ භූතංඥාන දස්සනං ඇත ඇති හැටියෙන් අපි මේ දුක දැක්කොත් එහෙ මේ දුක පටන්ගන්නේ ජාතිපි ඉපදීමෙන් පටන් ගන්නේ. බටහිර එක කියමනක් තියෙනවා මේ ලෝකෙ දැනුන්තේරුන් තියෙන හැම කෙනෙකුටම ජීවිතය එක දවසක්හරි හිතිලා තියෙනවා කියලා සියදිවි නසාගන්න. ඉපදිච්චින්දන මේ ඔක්කොම්මංජීවත් වෙලා ඉන්න හිදඳ මේ හැම දෙයක්ම මං මැරුණුොත් එහෙම මේ හැමදේ මිවරයිනි කියලා එක මොහොතක හරි සියදිවි නසා ගැනීමේ චේතනාව කෝනම කෙනෙකුට පහළ වෙලා තියෙනවා කියලා බටහිර කියමනක් තියෙනවා. එවගේම ඒ හිතෙන මොහොතේදී සියදිවි නසාගන්න පුළුවන් නම් මේ ලෝකෙ මේ වෙනකොට මනස්ස්‍යයෝ නැහැ කියලත් සඳහන් වෙනවා. එතකොට සියදිවී නසා ගැනීමෙන් ජීවිතය කෙලවර වනාට භවය කෙලවර වෙන්න නැහැ. භවය කෙලවර වෙන්න නම් අපි නිමන් දකින්න ඕේ. එමනම් දුක කෙලවර කරන්න ඕන්. ජාතිපි ඉපදීමෙන් හටගන්නා වූ මේ දුක. ඉපදීම නිසා ඇතිවන්න වූ කියනවට වඩා. නිස්සී කාරණාවතමයි දුක්ක කියන්න තැනදී ජාතිපි දුක්කා කියල කියන්නේ. ඉපදීම දුකා. ඉපදීම දුකා. ඉපදීමෙන් මේ දුක හටගන්න අනිමේ. ඉපදීම කියන කාරණාව දුකා. ජරාපී මේ වයසට යන එක දිරණයක දුකක්නේ කවුරුවත් කැමති නෑනේ වයිසට යන්න යන්න කොන්ද කුදුවෙනවා. කොන්ඩ කළුවෙනවනේ සුදුුවෙන කොන්ඩේ කළුවෙන. ඒ වයිසත යන එක දුකක් නිසා.ඉළඟට ව්‍යාධිපි දුක්කල් ලෙඩවෙන එක දුකක් කිසි කෙනෙක් කැමතිනැහැ තමන් රෝගියෙක් හැටියට මේ ලෝකයේ තුළ ජීවත්වෙන්න. නිරෝගිකමතමයි ප්‍රාර්ථනා කරන්නේ ආරෝග්‍ය පරමාලා බා නිරෝගිකමතමයි උතුම්ම ලාබේ කෙලිින් කටින් හිටියොත් ලෙඩක් දුකක් නැතුව ීවත්වුණනුත්තමයි හැම දෙයක්ම කරගන්න පොළුවන්න. එනිසා ලෙඩවෙන එක දුකක් එක නවත් අන්න බෙහපි ලඩ වෙන. ඒවගේම මරනම්පි දුක්කං මරණයට පත්වෙන එක දුකක් පියෙහි විප්පයෝගෝ දුකෝ ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක දුකක් අපි එෙහි සම්පයෝගෝ දුක්කෝ අප්‍රියන් හා එකතු වෙන එක දුකක් යම්පිච්චං නැලබති තම්පි දුක්කක් යම් කැමතිදයක් නොලැබෙන්නේ දෙකත් දුකක් සංකිත්්‍යේන සංශිප්තයක් හැටියට කැටියෙන් ගත්තොත් පංචුපාදානක් කන්දාා දුකා මේමළු පංචස්කන්දේම දුකක් මුළු ජීවිතේම දුකක්. මේක තමයි ආර්ය සත්‍ය චතුර් ආරි සත්‍ය සතති හතරක් තියන මේ උතුම්ූ සත්‍යයන් තුළ පලවෙනි සත්‍යය දුක කියන කාරණාව. ඉට පස්ස අපි බලන්න ඕනේ දුකට හේතුව දුකට හේතුව මොකක්ද. මෙහෙම අපි භවයක් භවයක් ගානේ දුක්මිණින්න හේතුවමකක්ද. අපි නිකම් නිකං ලෝක මෙහෙම භවය තුළ කැර කෙනද. අපි කරන ලද කුසලා කුසල කර්මයන් මත අපි භවයක් ප්‍රතිසන්ධියක ලබා ගන්න ඒ ප්‍රතිසන්දය සමහර විට සුගතියක් වෙන්න පුළුවන් බොහෝ අවස්ථාවන් වල දුගතියක ප්‍රතිසන්ධය ලබන්න පුළුවන් අපි සුගතියක ප්‍රතිසන්දිය ලැබුවොත් බණපදයක් හරි ඇහෙන තැනක ඉන්න පුළුවන් හැබැයි දුගතියක ඉපදුුණ බව ගණනාවක් ල් කාලාන්තරයක් සමහර විට ඒ දුගතිය තුළ දුක්කිඳින්න සිද්ධ වෙනවා. එතකොට සුගතියක වේවා දුගතියක වේවා අපිට අත්විනින්න සිද්ධ වෙන්නේ දුක එතකොට දුකට හේතුව හැටියට මුලින්ම සඳහන් වෙන්නේ නොදැනීම. එහම නැත්තං ගණනකට නොගැනීම තැම් බලන්න අපි දන්නනි සස්සර දුකයි කියන කාරන්නේ දන්න. අත්මි දෙන්න ඕන කියන චේතනාවත් තියනවා. අත්මි දෙන්න තියෙන ඒකා අයන මාර්ගේ නිවන කියල දන්නවා පස්සේ පුළුවන් කියලා පැත්තකටලා ඉන්න. නිවන් දැකීම වෙනුවෙන් අපි අද බෞතිකපින්කන්නෙන් සිද්ධ කරන්නේ. මහා ලොකු දේවල්න පූජ කරන්න හදන්න. එවගේම හරි විදිහට නෙමෙනේ නියම තැංගොලටත් නෙමෙයි ඕන තැනටනේ ඕන දේ දෙන්න ඕනකමන්. එහම නැතුව කොස් ඇති තැනටම බතුත් කියලා. බත් ඇති තැනටම කොසුත් කියලා ඒ දේවල් කිරීම තුළ මොකද වෙන්නේ අපත ෑමක් අපරාධයක් තමයි සිද්ධ වෙන්නේ නොදැනීම නොදන්න බවත් දන්නවා එනිසා බුදු හාමුදුරුව දේශනා කරේ පටිච්ච සම්පාදය තුළ අවි්‍යාපච්චා සංකාරා කියලා සියලු සංස්කාරයන් නැතිවෙන්න හේතුව තමයි අවිද්‍යාව දැන්න දැන්න නොදැන්නවා වගේ ඉන්න එපා එත චේතනාවක් පහළ කරගන්න වදහරි දවසක මම නිවනින් සැනසීම ලබනවා කියලා. නිවණින් සැනසීම ලබනවා කියලා නිවන්ඩකින්න අවශ්‍ය කරන පාරමිතා සහ පිින්කං නොකර. නිවන කෙටිමාර්ගෝලින් ලබන්න පිින්දහන් කරන්න එපා. එකන පින්දහන් කරන්න. නිවන කෙටියෙන් ලබා ගන්නවා කියලා හිතල මහා පින්කං වල නිරත වෙන්න එපාය තුළ හානියක් පවිතරයි සිද්ධ වෙන්නේ. මකද බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්ඥවන්තස්සා අයන් දම්මෝ නායන්දම්ම දුප්ප්ඥස්ස කියලා. මගේ ධර්මය ප්‍රඥාවන්තයයින්ට පමණයි මගේ ධර්මේ මෝඩයන්ට නෙම. එනිසා මේ බුදුබන අහන අදහන විශ්වාස කරන අපි හැම කෙනෙක්ම ප්‍රඥාවන්තයවූ. හැබැයි ඒ ප්‍රඥාව සාධාරණ ප්‍රඥාවක් වෙන්න ඕන. මුගාක් වෙලාවට අපි දකිනවා පින්කං කරනවා කියලා ගොඩක් අපරාධ කරනවා. අප තෙහැරීම් කරනවා. වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්‍ෂප කරපු දේවල් අපී. ආව් ලංකර ගන්නවා. බුදුහාමුදුරු එදා බ්‍රහ්මණ සමාජය තුළ වගේ හින්දු සමාජය තුළ බුදුහාමුදුරු ජෛන සමාජය තුළ ප්‍රතික්ෂේප කර පුදේවල් බුදු දහමෙන් නාමයෙන් මේ වෙනකට ආපව් අපි ලංකරගෙන තියෙනවා. මේවා බුද්ධිමතුන් හැටියට කල්පනා කරන්න හිතල බලන්න. හිතල බලලා මේ තුළ මේ පින්කම් තුළ ඇත්තටම මට සහනයක් තියෙනෝද. සැනසිල්ලක් තියනෝද. වගේම පිනක් සිද්ධ වෙනෝද. මේ කාරණාවන් හොඳට හිතල බලලා. එවැනි කටයුතුවල නිරතවෙන්න. එවගේ ඒ තමයි දැනීම කියන්නේ. ඒතමයි අවබෝධය කියල කියන්නේ. එනිසා දුකට හේතුව හොයාගෙන යන ඔබ මේ පින්ඳහන් කටයුතුවල තියෙන යථාර්ථයක් හොඳට හිතල බලන්න. දැනීම අවබෝධයක් ඇතිකරගත්තුොත් මේ සෑම සියලු දෙයක් පිළිබඳුවම ඔබට ඔන්න නිවන්දකින්න අවශ්‍යතාවයක් ඇති වනා කියලා හිතන්න පුළුවන්. එනිසා දුකට හේතුව මේ තන්හාාව ලෝබය මේ වගේ මේ අකුසල මූලයන් ප්‍රහීන කරන්න කටයුතු කරන්න. ඉළඟට දුක නැති කිරීම. ඔබට සැබැහැවටම අවශ්‍යතාවේ තියනවද මේ දුකෙන්ගත් මිදන්න. කවත් දෑමට නිවනක් ලැබෙන්නේ කියලා කිව්වට විතරක් මදි. නිවනින්ම නන් කෙලවර වෙන්නේ මේ භවය එමන නිවන් දකි ඕන කියන චේතනාව පහළ වෙන්න ඕනේ. දුක නැතිකිරීමේ මාර්ග. ට එන්නේ දුක නැතිකිරීමේ මාර්ගයේ දැම් මේ කියන න්‍යයාය දුක කියන සංකල්පේට විතරක් නෙමේ. අපිට පුලුවනි ප ප්‍රශ්නයට හේතුව ප්‍රශනය විසඳීම ප්‍රශ්නය විසඳීමේ මාර්ගය කියන මේ කාරණාව ආදේශ කරගන්න පුළුවන්. එනිසා දුක නැතිකිරීමේ මාර්ගය නම් මොකක්ද ආය අෂ්ඨාංගික මාර්ගය ආර්යෂ්ඨයන්ක මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ එක පැත්තකින් පෙරුම් පුරනවා කියන එක බුදු හාමුදුරුවෝ පලවෙනි ධර්ම දේශනාව පවත්වනකොට ඉස්සල්ලාම පටන්ගන්න මොකක්ද මොකක් දුන්නහන්සේ දේශනා කරන්නේ. භික්‍ෂෝන් වහන්සේලා විසින් මහනුන් විසින් අත්හල යුතුවන්ට දෙකක් තියෙනවා. මේ භික්‍ෂුව ලඟින් යන්න උපාසක උපාසිකාව එනිසා මේ අපි කාටත් පොදුයි අන්ත දෙ පලවෙනිියක තමයි කාම සුකල්ලි කානු යෝගයහෙවත් ශරීරයට දැඩිය සැපදීම. ළඟට අත්ත කලමතානු යෝගයහෙවත් ශරීරයට ගොඩාක් දුක්දන එක. මේදේ මේ අන්ත දෙක නවත්තලා මජ්ජිමාපටිපදා මධ්‍යමපතිපදාවේ මැදමාවතේ ගමන් කරන්න. වෙන මැදමාවතේ දී අපිට ඉස්සිසල්ලාම මුණ ගැහෙන්න්නේ මැදමාවතේ ගමන් කරන මෙවලමක් හැටියට අපිට හම්බවෙන්න අප ලංකරගන්න ඕනේ. සම්මාදිිට්ටිය සම්මාධිට්ටිය කියලා කියන්නේ නිවැරදිව දැක්ම යහපත්ව දැක්ව නෙමින් ඕනම දෙයක් යහපත්ව දකින්න පුළුවන් කෙනෙකුට ඔවුහොම තමයි ඔය කාලට ඔවූ අවහොම තමයි ඔයවිදිහට හැම දෙයක්ම යහපත්ව දකින්න පුළුවන් කෙනෙකුට යහපත්ව දැක්ව පලියට යමක් නිවැර දිවන්නේ නැහැ. එනිසා නිවැරදිව දකින්න යමක් නිවැරදිව දකින්න නම් තමන්ගේ ඇස් දෙක පාවිච්චි කරන්න. තමන්ගේ ඇස් දෙක පාවිච්චි කරන්න. අපි අද බලන්නේ අනුන්ගේ ඇස්ොලින්. අහන්නේ අනුන්ගේ කංවලින් අනුන්ගේ ඇස්ස්ොලින් බලල අනුන්ගේ කංවලින් අහලා අපිට යමක් තීරණය කරන්න බැහැ. තමන්ට තමන්ගේම ඇස් දෙක විශ්වාස නම්. තමන්ට තමන්ගේම කන් දෙක විශ්වාස නම් ඒ ගැන විතරක් කටයුතු කරන්න එහෙම නැතුව. නිවැරදිව දකින්න අපි තව කෙනෙකුගේ ඇස් දෙකක් පාවිච්චි කරලා හරිියන්න. මොකද මේ නිවැරදිව දකින්න ඕනීළඟකාරණය. නිවැරදිව දැක්කිය යුතු කාරණාව තමයි අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියෙන එක. මෙ හැම දෙයක්ම අනිත්‍යයයි ඒනිසා දුකයි දුකඋනත් මට මේවට මැදිහත් වෙලා මෙ පාලනය කරන්න බැහැයි කියන. යථභූතංඥාන දස්සනං ඇත්තේ ඇති හැටියෙන් දකින්න අවබෝධ කරගන්න. ඉළඟට සම්මා සංකප්ප සම්මා සංකප්ප කියල කියැනෙ යහපත් චේතනාවන්. දැම් බලන්න දවසකට පැයක් හිතල බලන්න මේ පහෝුණු පෑ ඇතුළත මගේ හිතට ආපු හිතුවිලි මනොවද කිය. මගේ හිතට ආපු හිතට දැනිච්ච හිතුවිලි. ඒ හිතුවිලිත් එක්ක ගොච්චරණන් නරක නපුරු සිතුවිලි මගහිතට ආාවද. වෛරී සිතුවිලි මගහිතට ආවද. දුක් සහගත සිතුවිලි මගගේ සිතට ආවද. තව කනෙකුට හිංසාවක් කරදරයක් පීඩාවක් කරන්න ඕන කියන සිතුවිලි කොච්චර මගෙහිතට ආාවද. මෙ සියලු දේවල් අයින් කරන්න පුරුදුවෙන්. යහපත් වූ හිතුවිලි ඇති කරගන්න. අලෝබේ අදවේශය අමෝහය කියන ත්‍රිහවතුක අකුසල මූලයන් තුළ මුදුන් පත් වෙන, කුසල් මුල් ඇති කරගන්න. අලෝබ අදෝෂ අමෝහ කියන ත්‍රිහේතුක අකුසල මූලයන් මේ අකුසල චේතනාවත්. මේවා තුළින් පටන් ගන්න කුසල මූලික හිතුවිලි ඇති කරගන්න ඔබ උත්සාහ කරන්න ඒව පුළුවන් තරන් ඇති කරගන්න. එතකොට මේ යහපත්ව දැක්ම යහපත් සිතුවි ඉට යහප. කතාබා චිට්ක් හිතල බලන් කොච්චරණන් නරක නපුරු දේවල් අපි කතා කරනවද. මේ වච්චන හැටියට පිටවෙන දේවල් හිතන්න බලන්න පොඩ්ඩක් මේ වගේ මටත් අනුන්ටත් යහපතක් වෙන මෙලවටත් පරලෝටත් වැඩක් තියෙන වචන කී අද ම පිට කරන්නේ දවසකට කියලා. හිතල බලන්න. එවගේම තමයි අපිලිවෙලට නමුත් මේ අපිළිබඳව කතාබහ කරගත් තොත් බලන්න සම්මා ආජීව යහපත් වූ දිවි පැවැත්ම. අපි ජීවත්වේම උදෙසා කරන කටයුතු තික. මේ ජීවත්වයේම උදෙසා කරන කටයුතුවලදී කුරා කුහුඹියකුටත් හානියක් නොවෙන දෙයක්.ඇර කළුන්දෑව කියලා ගම්මානයක් තියෙනවා මේ කළුන්දෑව ගම්මානය වරිගතහංචියයට ලක්වෙච්ච ගම්මානයක්. රජ්ජුරුවන්ගේ රාජ උදහසට ලක්වෙච්ච ගමක්. මේ කළුන්දෑවට ආවේනික සංස්කෘතියක් තියෙනවා. මේ කළුන්දෑ සංස්කෘතිය තුළ ගොම ලස්සන ජනකවියක් තියෙනවා, ඒ ජනකවියේ පදහතරම එකයි. ගැන වානම් හොඳයි වානම් හොඳයි වානම් කියල තමයි මුළු කවියම අඩඟුවෙන්. ඇති මේකට පිළිතුරු කවියක් තියෙන. වානම් හොඳයි ගොවිතැන් කරන වානම්, වානම් හොඳයි වෙළඳම් කරනවානම්. වානම් හොඳයි අබුදරු රකිනවානම්. වානම් හොඳයි දම්පින් දෙවනවා නම්. එරකොට ගොවි තැනක් බතක් කරනව නම් හොඳයි. ධාර්මික වෙළදාමක් කරනවනම් හොඳයි. ගොවි තැනක් බතක් කරලා ධාර්මික වෙළහෙළදාමක් කරලා අඹුදරුවන් රකිනවා නම් හොඳයි. ඒවගේම ඉතුරුුවෙනදයකින් පින්දහන් කරනවා නම් දම්පින් දෙවනවා නම් හොඳයි කියල තමයි සඳහන් වෙන්නේ. එනම් යහපත් වූ දිවි පැවැත්මක ආටවත් කරදරයක් නොවෙන දිවි පැවැත්මක් අපි ගත කරනවාන බලන්න එක මොන්න තරන් යහපතක්ද කියලා මේ ලැබිල තියෙන මනුස්ස ජීවිතේ බොහොම දුර්ලබව ලැබිච්ච දෙයා ඒ මනුස්ස ජීවිතය තිරිසන්සත්තු වගේ අපි හැසිරෙන ඕන පන්සල් හදන්නේ යන්නේ කටගොන්න අ්බී ගෙන හාමුදුරුවන්ගේ වැරදි අඩුපාඩු හදන්න යන්නේ තමන් ඒ තත්වේ නොයිද කතාවට කියනවානේ වාදනු පරහට තමා සම්මතයේ පිහිටවා සිට තමන් කෙනෙකුට අවවාදයක් කරනවා නම්මට මතක් වෙනවා ඒබ්‍රහන් ලිංකන් ගැන ලංකාව කතාවක් එක තාත්තක් කෙනෙක් තමන්ගේ පුතාගේ ප්‍රගති වාර්තාාව එක අතකින් අරගෙන අනිෙක් අතින් පුතාගේ කන මිරික මිරික පුතාට කියන්න මොකක්ද උබ දැන ගනින් උබේ වයසද ඒබ්‍රහ ලිකන් නමරිකාවේ දක්ෂතම ශිෂ්‍ය කියනවා කියා තාත්ත පොඩි කන මිරිකනවා. පොඩි කාණ්ඩා අන්ඩා තාත්තට කියනවා තාත්තේ තාර්තගේ වයිස දිය මනු සේරටේ ජන අධිපති කියලා. කවුද පැරදි ස්වාමී විවේකානන්ද කියලා ස්වාමි කෙනෙක් ඉන්දියාව හිටිය. මේ ස්වාමි කියන දේවල් පුංචි දරු හරී ආසාවෙන් ආදරයෙන් අහනව පිළිගන්නවා. එක අම්ම කෙනෙක් වැඩිපුර සීණිකන පැනරස කන දරුවෙකුට අවවාදයක් ගන්න මේ ස්වාමි විවේ කණන්ද හම්බෙන්න්න බොහෝම ඈත ඉඳලා එනවා. ඇවිල්ල මේ ස්වාමිට කියනවා අනේ ස්වාමි මේ මගේ මුුණු පුරා ගොඩ පැනිදස කනවා. ස්වාමි කිව්වත් මේක නවත් අයි එ කරුණනා කරල මෙයාට අවවාදයක් දෙන්න. ස්වාමි ටිකක් කලා ඉඳලා කියන තව මාසිකින් එක්කන් එන්නක. අනේ මේයම් ආපහු් යනවා කිහිල්ල ආපහව් මාසකින් එක් කරගෙන යනවා මාසිකින් ගියාට පස්සෙ මේ ස්වාමි කියන පුතේ පැනිදස කන්න එපා. ඩිර පැරස කෑවොත්තුයා ලෙඩෙවෙයි දට්ටික සෞත්තු වෙයි එනිසාමයිපුතා පැනිිරස කන්න එපා කිය. ඔලෝ වල්ලා පිළි ගත්තා. අර අම්ම අහනවා අප රාධෙන ස්වාමි මම දෙපාරක් කෝච්චියයට වියදන් කරගෙනාවේ. අර මුලින් මාපු වෙලාව ඔයිටික කිව්වනං මට මෙච්චර වියදමකුත්නෑ මහන්සසියකුත් නෑන කියලා. එතකොට සාමි වේකානන් ද රාච්‍යයන්මට කියනවා. මේකනේ අම්මා අම්ම පලවෙනි පාර මේ දරුවවා එක්කං එනකොට ත් වැඩිපුර සීණ කකානය හිටිය පැනලස කකානෙ හිට.ති මං එහෙම කර කර කොහොමද තව කෙනෙකුට අව ආදයක් කරන්නේ කියලා. එනිසා අපි යහපත්ව පවතින්න නම් තමන්ගේ පිටිපස්සෙන් තව පිරිසක් එෙනවා කියලා හිතන්න ඕන. විශේෂයෙන් දෙමව්පියෝ හිතන් ඕනේ දරුවූ පිළිබඳව. ගුරුවරයා හිතන්න ඕනේ ශිෂ්‍ය පිළිබඳව. හාමුදුරුව හිතන් ඕන දායක යඔගී ඔ පිළිබඳව ගේම පාලකයෝ හිතන් ඕනේ යටත් වෙසිු පිළිබඳව. මෙ හැම කෙනෙක්ම එකනෙකාට ආදර්ශ සම්පන්නව ජීවත්යෙන් ඕනේ. එනිසා සම්මා ජීව කියල කිය පුහාම යහපත් දිවි පැවැත්ම. එවගේ යහපත් කර්මාන්තයක් අපි කරනෝ කියන්නේ ජීවත්වීමමු උ දෙෙසා අපි නිවැරදි කර්මාන්තයක් කරන්න ඕනේ. එවගේම අපි යහපත් හිතුම් පැතුම් යහපත් වචන යහපත් දැක්ම යහපත් චේතනාවන් වගේම අපි, යහපත් වෑයමක් කරන්න ඕන් ොකද මේ වෑයම කියල කියන්නේ. උත්සාහය කියන්නේ. අපි උත්සාවන්ත වෙන්ට ඕනේ ඉපදිච්ච කෙලෙස් නැති කරන්න. කෙලෙස් තියන හදවතට තට්ටුවක් දාලා බලන්න. තාමත් අපි කෙලෙස් සහිත පුද්ගලයෝ. මේ තියෙන කෙලෙස් අයින් කරන්න උත්සාවෙන්න ඕනේ.ඒවගේ ඉපදිච්ච නැති කෙලෙස් ඇති කරගන්න උත්සාවන්ත වෙන්න ඕනේ. ඇතිවෙච්ච කෙලෙස් වැඩිදියුණු කරගන්න නෙමෙයි. ඇතිවෙච්ච කෙලෙස් නැති කරගන්නයි අපි උත්සාහවන්තවෙන්ට ඕනේ. එවගේම ඇතිවෙච්ච නැති කෙලෙස්. ඇති නොවෙන්ට ඇති වනා වූ කුසල සිතුවිලි වැඩිදි වුණු කරගන්න අපි උත්සාහවන්තවෙන්ට ඕනේ. වෑයම් කරන්න ඕන. එහෙම නැති වුනොත් මේ වෑයමක් නෑ කතාවට නං කියැන මේ වෑයම රජවෙන්න නෙමෙයි කියලා. අපි වෑයම් කරන්න ඕනේ මොනවටද. වෑයම් කරන්න ඕනේ. ඉපදිච්ච නැති කුසල චේතනාවන් උපද්ධව ගන්නයි. එවගේම ඉපදුනාව වූ කුසල චේතනාවන් වැඩිදියුණු කරගන්න. එවගේම නූපදිනාව ඉපදිච්ච නැති අකුසල චේතනාවන් ඉපදෙන් නැතිවෙන්න අපි වෑයම් කරන්න ඕනේ. එවගේම තමයි ඉපදුනාාවූ අකුසල චේතනාවන් නැති කරගන්න අපි වෑයම් කරන්න ඕන. මේ විදිහයේ යහපත් වූ වැෑයමක් දැම් බලන්න මේ මාර්ගයේ ගමන් කරන්න අපහසු නැහැ හැබයි පහසුත් නැහැ අපහසු නැත්තේ අපිට වෙන වැඩක් නැත්තම් මේ මාර්ගය ගමන් කරන්න පුළුවන් පහසු නැත්තේ අපිට මේම කරනවට වඩා වෙන වැඩ තියෙනෝ හැබැයි මතක තියාගන්න මේ ඔක්කෝම වැඩ අස්සේ වනත් අපි මේ ගමන ගිය නැත්තං මකදවෙන්නේ ඊඟ භවේ මරණ මංචකේදිවත් අපිට තීරණය කරන්න බැහැ මැරෙන මොහොතෙදිවත් අපිට කියන්න බැහැ මං අහවල් තන ප්‍රතිසන්ධයක් ලබන්නේ කියලා ඒ තැන මෙයිට වඩා අභාවය වූ තැනක් වුණොත් බණපදයක් අහන්න නැතිඩ බලන්න අක්හන කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන වලක්වන ස්ථානටක් පිළිබඳව. පලවෙනි අවස්ථාව තමයි අසං්‍ය තලය මේ අභ්‍යවකාශය කවුරුත් නෑ බණ කියන්න. එහන්දා එහෙ ඉපදනොත් නිවනක් නැහැ.ඒවගේම හතරමහා අපායි ඉපදුනොත් නිවනක් නැහැ. එවගේම අබුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් නිවනක් නැහැ. එවගේම මන්දබුද්ධික තත්ත්යෙන් ඉපදුනොත් නිවනක් නැහැ. ඒවගේ තමයි මිත්‍යා දෘෂ්ිකයක් කවෙලා. ිය ලැබුවත් ඉපදුනොත් නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. එහින්ද මේ වගේ තැනකින් කොයි තැනක ප්‍රතිසන්ධියයක් ලැබෙයි දෙකල් අපි කෝමද දන්නේ. එ හින්දා මේ මැදමාවතේහෙවත් මධ්‍යම ප්‍රතිපදාවේ එමත් නැත්තං ආර්ය අෂ්ඨාංක මාර්ගය තුළ ගමන් කරන්න කම්මැලි වෙන්න එපා. කුමටද කුසලට කම්මැලි වෙන්නේ කියල අහල පීනවන්. ඇයි මේ කුසල් කරගන්න පින්කරගන්න කම්මලිවෙන්නේ පස්සෙ කරන්නක් දරුවන්ගේ වැඩටි කිවර කරලා කරන්න. ගෙවල් දොරවල් හදල ඉවරරලා ඉන්න එහෙමේ පා. එදිනෙදා තමන්ගේ ජීවිතය තුළ තමන්ට යන්න පුළුවන් මොහොත තුළ හිතල බලලා. මංකිවන අපි කෙලෙස් සහිත පුද්ගලයෝ කියලා. කෙලෙස් සහිත පුද්ගලයන්. අපි කවුරුත් නැහැ කෙලෙස් නැතියුදවිය. කෙලෙස් යටපත් කරංඉන්නවා මිසක් කෙලෙස් ප්‍රහීන කරල නැහ. නමුත් වෙන්න ඕන කාරණාව තමයි කෙලෙස් යටපත් කිරීමන මේ ප්‍රහීන කිරීම. යටපත් කිරීම කියලා කියන්නේ තාවකාලික දෙයක්. නමුත් මේ තාවකාලික තත්ේ නත්මිදිලා මේ ගමන යන්න නම් ප්‍රහීන කරන්න ඕනේ. ප්‍රහීන කරන්න නම් එකටි පියවරක්තියන්න ඕනේ. මේවක් කොමයිවරයක් කරලා. හිමීට ටක කරගන්න පුළුවන් කියල හිටියොතුන් කවද කොයි වෙලේ මැටලයිද දන්නති ලෝකයක් තුළ අපි කොහොමද කියන්නේ. අපිට ආපස්සට හැරිලා බලන්න වෙයි අනේ මම මේ උතුම් මනුස්ස ලෝකයක් තුළ ජීවත්වෙලතුන් බැරිවනානෙ මටමේටික කරගන්න කියන. චේතනාව පහළ වුනොතුන් මැරෙන මොහොතෙදී ඊළඟට කොහෙදපතිසන්ධයක් ලබන්නේ. හිතන්න බැරි තැනක පිනත් දහමක් කරන්න බැරි තැනක බණපදයක් ඇහෙන්නේ නැති තැනක ඔහොම ඉපදුනොටන් අපි මොකදද කරගෙන තියෙන්නේ. අපිට පේන්න තියෙන්නේ මේ මනුස්ස ලෝකෙයි තිරිසන් ලෝකෙයි විතරයි. බලන්න තිරිසන්ගත ලෝකයක් තුළ ප්‍රතිසන්ධයක් ලබලා. පාරිලේය වනේ හිටපු ඇතත් වඳරත් බුදුරජාණන් වහන්සේට. වස් තුම්මාසයක් උපස්ථාන කළ මේ දෙනගෙන් කවුරුවත් නිවන් දැක්කන හැ. නාලාගිරි හස්තිරාජාගේ කුම්බස්තලයට අතතියල බණ කිව්වේ. නිවන් දැක්ක නැහැ. බරණැස ඉසිපතනේ මිගදාය කිවේ මෝ හිටපු හින්දා. වේලුවනේ කලන්දක නිවාපයේ කිවේ ලේෙන්නු හිටපු හින්ද. මොන්න තරං හාපැටව් ලේම් පැටව් වඳරු පැටව බදු හාමුදුරන්ගෙන් බනැහුවද. නිවන් දක් ෙනනැ කවරුවත්. එනිසා මේ චතුරාර් සත්‍යය දේශනා කරේ මිනිස්සුන්ට. ත්‍රිලක්ෂණයේ දේශනා කළේ මිනිස්සුන්ට. එවගේම අර්යෂ්ඨාංක මාර්ගයේ දේශනා කළේ මිනිස්සුන්ට ගමන් කරන්න. ඇයි අපි මේම කෝම දැන දැන දැනත් දෙවේලේ දකින කුකුලගේ සුදට පේනවා වගේ කරමලේ අපිට මේ බණවල වටිනාකමක් මැත්තේ. ලංකරගන්න ජීවිතයට ආය මේ අවස්ථාව ලැබෙන් නැතිවෙන්න පුුව. ල් ලාන්තරයකට මේ තත්ත්තේ මේ විදිහේ බණපදයක් අහන්න අපිට අවස්ථාවක් නොලැබන්න පුළුවන්. ලැබිච්ච අවස්ථාව තුළ ජීවිතය ඒ වෙනුවෙන් කටයුතු කරවන්න එක මොහොතක් හරි ඇහි පිල්ලං ගහන මොහොතක් හෝ අපි බණටිකක් අහනුවනම් ඇහි පිල්ලං ගහන මොහතක් හෝ අපි මෛත්‍රයේ වඩනවනම් ඇහි පිල්ලං ගහන මොහතක් හරි අපිට ත්‍රිලක්ෂණය මෙනෙහි වෙනුවනම් ලොකු කුසලයක් ලොකු අවස්ථාවක්. හින්දා දිගින් දිගට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙයිද කියලා හිතන්න බැහැ. නමුත් අපි හරියට හිටියොත්. අපි හරියට හිතුවොත් අපි හරියට කළොත් අපිට බැරිවෙන එකක් නෑ. ඒ ටික හොඳට හිතලා මේ වෙලා වෙදි කල්පනා කරගන්න. බුදු හාමුදුරුවන්ගේ ධර්මය කැටිවෙන්නේ පදනම් වෙන්නේ ත්‍රිලක්ෂණයේ මත. ඒත් රිලක්ෂණයේ තුළ දේශනා කරන, ස්වභාවේෙන් අත්මිදිින්න තියන මාර්ගයේ චතුරාරි සත්‍යය අවබෝධ කර ගැනීමහ. චතුරාරි සත්‍යය අවබෝධ කරගන්න යන මාර්ගයේ තමයි ආර්ෂ්ඨාංක මාර්ගය කියලකැන්. මේ කාරණා ත්‍රිත්වය තුළ අපි නිසියාකාරව ගොුණුවෙනවනං අපිට පුළුවනි නිවන්දකින්න පියවරගණනාවක්, ඉදිරියට තිබ්බ පුද්ගලයෙක් බවට පත්වෙෙන්න්න. එහහින්ද මේ වෙලාවෙදි කල්පනා කරගන්න සබ්බදාානන් දම්මදානන් ජිනාතිකීපුවා. කාරයට. සියලුමදානයන්ට වඩා උතුම් ූදානේ ධර්මේ දන්ඳීම සිද්ධ කලාා බනාහල බන කියෙ කස් කරගත්තාවූ මේ සේලුපුුණෙේ ශක්තිය ඔබේ අපේ නමින් මිය පරලෝයන්ට ෙදනාාව වූ සෑම සේලු දෙනාගේම. භවගාමී ජීවිත සුව පත්වීම පිණස හපත්වීම පිණිසම හේතුවේවා වාසනාවේවා. එවගේම ලෝකේ ශාසනය අප ආරක්ෂා කරන්නාව සීලු දෙවිදේවතවන් හන්සේලාගේත්. නිවන් පිණිසම මේ පින් හේතුවේවා වාසනාවේවා අපි සෑම සියලු දෙනාටම. මේ සද්ධර්මය පූජාකිරීම තුළ එක්්‍රැස්තුනාව වූ පුුණ්‍ය ශක්තිය එකම සද්ධර්ම මණ්ඩලේක නිර්වාණ ශාන්තිය ශක්ෂාත් කර ගැනීම පිණිසම හේතුවේවා වාසනාවේවා. මෙවැනි අවස්ථාවක් ඔබට සලසපු එබිසී මාධ්‍යජාලයේ ප්‍රධානී රෙනෝ සිල්වා මැතිතුමන් ප්‍රමුඛ හිරු පිරිවරට මේ පුුණ ශක්තියක හා සමානවත්පත්වීම තුළ ප්‍රාර්ථනීය බෝදියකින්. නිවන් ලැබේවා කියලපිකවුරුත් සාදු කියල ප්‍රාත්ථනා කරමු. හැමෝටම තෙරුවන් සරණයි.